සුබ දවසක් හැමෝටම මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම අද ඔයාලට ගෙනාවේ අලුත්ම වීඩියෝ එකක් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රෙස්ටෝරන්ට් රසට vegetable noodles එකක් හදන විදිය vegetarian noodles එකක් මස් මාළු බිත්තර නැතුව පොයේ දවසට උනත් අපිට තාමත් රසවත් විදිහට හදාගන්න පුළුවන් vegetable noodles එකක් ගැන තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඇත්තටම මේක ගොඩක් රසවත් noodles එකක්. ඔයාලා හදලා බලන්න මම මේ කියලා තියෙන විදිහටම අවශ්‍ය දේවල් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේ පියවර ඒ විදිහටම අනුගමනය කරන්නත් ඕනේ. එතකොට ගොඩක් රසවත් noodles එකක් ඔයාලට හදාගන්න පුළුවන්. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. අපිට මේකට හදාගන්න අවශ්‍ය වෙනවා කුරුඳු කෑල්ලක් තලාගත් ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචා අමු මිරිස් ගම් මිරිස් කුඩු ස්වල්පයක් කෑලි මිරිස් ස්වල්පයක් බී ලුණු ගෙඩියක් අල ගෙඩියක් කුඩා කැරට් අලයක් බෝන්ච් කරල් කිහිපයක් ලීස් එක ගහක් පමණ තුන පහ කුඩු ස්වල්පයක් ලුණු කුඩු ස්වල්පයක් සහ කහ කුඩු මුලින්ම එළවලු ටික කුඩා කොටු වලට කපා ගන්න ඕනේ. නූඩ්ල්ස් එක තම්බා ගැනීමට වතුර සඳහා අපි එකතු කර ගන්න ඕනේ කහ කුඩු ස්වල්පයක්, ලුණු කුඩු, ඒ වගේම පොල් තෙල් ස්වල්පයක් හා රම්පි කොලයක් එකතු කර ගන්න ඕනේ. මේවා එකතු කරගත්තාම නූඩ්ල්ස් එක ඇලෙන්නේ නැති වෙනවා වගේම ගොඩක් රසයක් එකතු වෙනවා. වතුර එක හොඳින් උතුරවාගෙන ඒට නූඩ්ල්ස් චූටි කැබලි වලට කඩන්න ඕනේ. ගොඩක් කුඩාවට කඩලා තමයි මේක වතුරයකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික හොඳින් පෙරාගෙන ඇල් වතුරෙන් හොඳින් සෝදා ගන්නට ඕනේ. අනිවාර්යයෙන්ම ඇල් වතුරෙන් ඉන්පසු තම්බාගත් නූඩ්ල්ස් ටික සෝදා ගැනීම කළ යුතු වෙනවා. නූඩ්ල්ස් වර්ගයක් ඔයාලට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ නූඩ්ල්ස් ටික ඇල් වතුරෙන් හොදාගෙන පෙරණ එකට දාලා වතුර ටික හොඳින් බේරා ගන්නට ඕනේ. හරි, අපි දැන් අවශ්‍ය තෙම්පරාදුව සාදා ගැනීමට යමු. මුලින්ම මම කියනවා මේ මම කියලා තියෙන පියවරවල් ඒ විදිහටම අනුගමනය කරන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය දේවල් එකතු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි එකතු කරගන්න ඕනේ. හරි, දැන් බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. තාච්චියක් ලිපේ තබා එය හොඳින් රත් වුණු පසු තෙල් ස්වල්පයක් එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණු පසු ඒට තුන පහ කුඩු මේස හැන්දක් සහ ලුණු කුඩු ස්වල්පයක් එක් කරගන්න ඕනේ. ඊට පස්සේ තලාගත් ඉඟුරු සුදු ලුණු එක් කරගන්න. ඒ ටික ටිකක් බැදෙන්නට තබා ඒකට රම්පෙ එකතු කරගන්න. ඒ ටික හොඳින් බැදුණු පසු බීලුණු කුඩාවට කපාගත් බීලුණු එක් කරගන්න. කුරුඳු කැබැල්ල එක් කරගන්න. ඊට පසු අල ටික එක් කරගෙන ටිකක් බැදෙන්නට හරින්න. අල ටික බැදීගෙන එනකොට ඒකට කැරට් සහ බෝංචි එකතු කරගන්න. කුරුඳු ටික හොඳින් බැදුණු පසු ලීක්ස් එකතු කරගන්න. හැබැයි මේවා තෙම්පරාදු කරන අවස්ථාවේදී කිසිම විටක පියනකින් වහන්න හොඳ නැහැ. පියනකින් වැහුවොත් රසේ වගේම ඒ වගේ පැහැයත් වෙනස් වෙනවා. එළවලු වල පැහැය ඒ විදිහටම තියාගන්න ඕන. පියන වහන්න නැතුව තෙම්පරාදු කරගන්න. එළවලු ටික බැදීගෙන එනකොට ගොඩක්ම බැදෙන්න දෙන්නත් හොඳ නැහැ. තැම්බීගෙන එනකොට ඒකට කරපිංචා සහ අමු මිරිස් කුඩාවට කපලා එකතු කරගන්න ඕනේ. දැන් කලවම් කරගන්න. කිසිම විටක පියන වහන්න එපා. එතකොට ගුණේ වගේම රසය පැහැය ඔක්කොම ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්න. ඉදී ලුණු බලලා ලුණු මදි නම් රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගම් මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න. දැන් ලිපෙන් බාගන්න. දැන් තෙම්පරාදු මිශ්‍රණය ලිපෙන් බාගන්න. හොඳින් තම්බා ඇල් වතුරෙන් සෝදාගෙන පෙරෙන්නට තබා තිබෙන නූල් ස්වල්පය ඉන්පසු නැවත ලිපේ තබා රත් වෙන්න තියන්න ඕනේ. තෙම්පරාදු මිශ්‍රණය නූඩ්ල්ස් වලට එක් කර ගැනීමට පෙර තම්බාගත් නූඩ්ල්ස් වල ලුණු
මදි නම් දැන් බලලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. නූඩ්ල්ස් ටික රත් වීගෙන එනකොට තෙම්පරාදු මිශ්‍රණය එකතු කරගෙන ටිකක් කලවම් කරන්න. ඉන්පසු පියන කිසි විටකත් වහන්න එපා. ලිපෙන් බාගෙන ඉන්පසු පිළිගන්නන්නට පුළුවන්. තව දෙයක් ඔයාලා මේක කනකොට රටින්දි ටිකකුත් දාගෙන කන්නකෝ. බල රස බලන්නකෝ. ඔයාලටම තේරෙයි කොහොමද කියලා. මේ නූඩ්ල්ස් එක මම මේ කියපු විදිහට හැදුවොත් ගොඩාක් රසවත් වගේම ගුණවත් විදිහට අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න. මගේ අලෝ හැමෝටම යහපතක්ම වේවා.